නේක වීපම් බම් මිනිහෙක් වගේ වීපංකෝ ගෑණියෙක් වගේ වගේ වෙන්න තුමේ නේක බීලා බලහංකෝ කියලා දවසට සිගරට් 10 බොන වෛද්‍යුරු මන් දැකලා තියෙනවා හරි හොඳ දෙයට පුරුදු වෙන්නත් පුළුවන් නරක දෙයට පුරුදු වෙන්නත් පුළුවන් මට මං ඇබ්බැහි වෙලා කියලා හොඳටම තේරුණා එක අවස්ථාවක ලෝකෙ මිනිස්සු නිදා ගන්නකොට මොකද වෙන්නේ මූ ඇහැරලා මොළේට හොරින් කිසි දෙයක් කරන්න බෑ පොඩ්ඩක් පාඩම් කරගෙන යනකොට මොළේ අපිට කියනවා ඒ මේ ගේමක් ගහපන්කෝ දැන් ගොඩක් වෙලා පාඩම් කරාන ඇති බං ඔය පාඩම් කරා ඉගෙන ගැනීම හැබැයික් වෙච්ච ළමයි මන් දැකලා තියෙනවා. රෑලි වෙනකන් කාගෙද පස්ස පැත්තකට වෙඩි තියනවා තොට කොච්චරද. දැන් මගේ ලොකු පුතා කරේ මොනවා කරන්න එකද? බයෝ කරේ ලෙවල්. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? දැන් ඌව දැම්ම ඔටෝමොබයිල් වලට. අපිට ඕනි අච්චුවකට ළමයව දාන්න බෑ. උසස් පෙළ ජීව විද්‍යාව 2025 තියරි 30 ජනනායක. ජුනි 12 සුදර්ශි මාතර, ජුනි 13 ඔසිප්කා ගාල්ල, ජුනි 14 සැසිප් නුගේගොඩ, ජුනි 15 ඉන්දීප ගම්පහ. විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුතුමා 30 ජනනායක. මුල ඉඳන්ම විභාග වලට හුරු කරගෙන ගියාම ඕගලන්ට එක මොකක් බවට පත් වෙනවද පුරුද්දක් බවට පත් වෙනවා මුල ඉඳන් නිකම් බලාගෙන ඉඳලා පුරුදු වුණාම මොකක් වෙනවද නිකම් බලාගෙන ඉඳීම පුරුද්දක් බවට පත් වෙනවා පුරුදු හැදෙන්නේ එහෙම දැන් කෙනෙක් සිගරට් බොන්න පුරුදු වෙලා නම් ඒ පුරුද්ද හැදුනේ කොහමද එයා මවගේ ගර්භාෂයේ ඉන්නකොට තාත්තා සිගරට් බීලා තිනවා එහෙමද ඒ හින්දා උත් ළමා කාලේ ඉඳන්ම සිගරට් බොනවා එහෙමද එහෙම පුරුදු හැදෙන්නේ නැහැ කෙනෙක්ගෙන් අහන්න දැන් දිගටම සිගරට් බොනා ඉන්නවනේ මේ දවසකට සිගරට් 10ක් විතර බොනා ඉන්නවනේ අපි ඒ වගේ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න පුළුවන් ඒ තත්ත්වයට ආවේ කොහොමද කියලා ආන්න යාගෙන් අහන්න කොයි කාලෙ විතර වගේදීද සිගරට් බොන්න පටන් ගත්තේ ඒ පටන් ගත්ත දවසේම 10ක් බිව්වද දවසකට අන්න එහෙම අහලා බලන්න පොඩ්ඩ ඕ පටන් අරන් තියෙන්නේ කොහමද එයා හිතලත් නෙමෙයි පටන් අරන් තියෙන්නේ එහෙනම් කොහමද ඔය කොහේ හරි ගිහිල්ලා යාළුවෙක් සිගරට් බොනකොට ඌ කියලා තිනවා මේ මේක පොඩ්ඩක් බීලා බලපන් කියලා පළවෙනි දවසේ බීලා නැහැ. ආයේ දේ ඊළඟ දව දවසක කියලා මෙන්න එක වීපම් බම් මිනිහෙක් වගේ වීපංකෝ ගෑණියෙක් වගේ වගේ වෙන්න තු මෙන්නක බීලා බලහංකෝ කියලා. ඔන්න චුට්ටක් බීලා බැලුවා. හරිද? ඊළඟ දවසේ එකක්ම වෙනකම් පෙව්වා කොහොම හරි උට. ඉස්සෙල්ලා උගුරයි හරි. ඕම 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 ගිහිල්ලා යාළුවෝ නැතුව තනියම බොණ්ඩ පුරුදු වුණා දවසකට එකක්. ඊට පස්සේ එක දෙක වුණා. දෙක තුන වුණා. උන් සෑහෙන දැන් අවුරුදු 20ක් විතර ගිහිල්ලා ඔය ප්‍රොසෙස් එකට. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් දවසකට සිගරට් 10ක් බිව්වේ නැත්තම් මොකද වෙන්නේ? ජීවිතේ නෑ වගේ. ඒතර ඒකේ ආදීනම දන්නේ නැද්ද? දන්නවා. සිගරට් බොන වෛද්‍යවරු නැද්ද? සිගරට් බොන වෛද්‍යවරු නෑ. ඉන්න ඕනි තරම් දවසට සිගරට් 10 බොන වෛද්‍යවරු මන් දැකලා තියෙනවා. හරි. එයාට සිගරට් බීමේ ආදීනමයි කියලා දෙන්න ඕනිද? එයානේ අපිට කියලා දෙන්නේ. එයා අපිට කියලා දෙන ගමන් මොකද කරන්නේ? එයා බොන බීලත් කියනවා අපිට අපිට කියනවා අම්මෝ මේ කාලකන්ණි පුරුද්දට නම් ඇබ්බැහි වෙන්න එපා කියලා මාර යකාගේ කතාවක් නේ කියන්නේ නේද ඒ කියන්නේ එයාටත් ඒකෙන් මොනවා වෙන්න ඕනිද ගැලවෙන්න ඕනි හැබැයි ගැලවෙන්න අමාරුයි මොකක් වෙලාද පුරුදු වෙලා මොන දෙයටද නරක දෙයට පුරුදු වෙන්න පුළුවන් දෙවිධයකට මොකද්ද හොඳ දෙයට පුරුදු වෙන්නත් පුළුවන් නරක දෙයට පුරුදු වෙන්නත් පුළුවන් පැහැදිලිද ඒක පුරුදු වීම එක දවසින් වෙන්නේ පේපර් වලට ලියලා 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 පුරුදු වුණාම පේපර් ලියන්න ආසයි. ඒක තමන්ට මොකද්ද කියන්නේ? තෘප්තිය. පේපර් ලියන්න නැතුව කට්ටි පැනලා 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 වුණාම මොකක් කරන්නේද? කට්ටි පනින්න ආසයි. කට්ටි පැනනහම තමන්ට තෘප්තියක් ඒක. මම පැන ගැත්ත කොහොම හරි කියලා හරිද? ඔය දෙකම තෘප්තිය. ලියන එකට ලියන එක තෘප්තියක්, කට්ටි පනින එකට කට්ටි පැනලා පුරුදු වුණාම ඒක තෘප්තියක්. අමුතු දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙච්චරයි ඔය පේපර් ලියන ඒවට නම් වෙන්නේ ඇත්තටම මොනවා වෙන එකද හුරු වෙන එක හුරු වෙනවා කියලා කියන්නේ මොකක් වෙනවද මෙහෙම පුරුද්දක් බවට පත් වෙනවා පුරුද්දකටත් වඩා දුර දිග ගියාම මොකක් වෙනවද මෙහෙම වෙනවා මොකක් බවට පත් වෙනවද ඇබ්බැහියක් බවට පත් වෙනවා මට මං ඇබ්බැහි වෙලා කියලා හොඳටම තේරුණා එක අවස්ථාවක සිගරට් බොන්න නෙමෙයි මොකටද ඇබ්බැහි වුනේ මම උගන්නන්න ඇබ්බැහි වෙලා කියලා මට හොඳටම තේරෙනවා එක අවස්ථාවක. ඒ කොයි වෙලාවේද? කොවිඩ් කාලේ. පන්ති වැහිලා ගිය කාලේ. ඒකත් මට තේරුණා. පන්ති කළානේ ඉතින් ඒ කාලේ. කරා කියන්නේ මරණා වගේ. මරණා වගේ පන්ති කරන එක. ඇයි ඒ? මොකෙක්වත් අහන්න කෙනෙක් නැහනේ. මොක මම ඉන්නවා කැමරාව තියෙනවා අර කැමරා මල්ල ඉන්නවා එච්චරයි. මොකෙක්වත් නැහැ. පැය භාගයක් උගන්වනකොට සමහර වෙලාවට සමහර දවස්වලට උදේ 8ට පටන් අරන් හවස 5ට ඉවරයි මම දැන් අහනවා මල්ලි පැය කීයක් තියෙනවද රෙකෝඩින් පැය දෙකයි නේද පැය දෙකයි ගන්නලා තියෙනවා ඇයි කම්මැලි හිතෙනවා
පැත්තකටලා ඉඳගෙන ඉන්න. ආයතනම ආයු ගන්නන. මොනවා හරි දෙයක් කියලා වෙලා කිව්වහම බලපුවා හිනහ වෙන එක කෙකෙක්වත් නැහැ. ආයේ මට ඒක කියන්න හිතෙන්නෙත් නැහැ. පැහැදිලිද? අරූ හිනා වෙන්නෙත් නැහැ. හරි. එපා වෙන්නේ. අන්තිම කාලේ වෙනකොට නම් තਿੱත්ත වෙලා හිටියේ. හරිද? ආය ෆිසිකල් පන්ති පටන් ගන්න දුන්න කාලේ බුදු අම්මේ තියෙන සන්තෝෂය හරිද? මාරම සන්තෝෂයි හරිද? උදේ පටන් අරගෙන හතහමාරට හවස 6 වෙනකන් ඉගෙනුවත් මම දන්නේ නැහැ මං ඉගෙනුවාද කියලාවත්. ඔය දැන් ටියුෂන් කරපු ගුරුවරු ඉන්නව නේද? ඒ අයට ඕනි නම් ගොඩාක් සල්ලිත් හම්බ කරගෙන අවුරුදු 60ක් විතර වගේ වෙනකොට නවත්තන්න පුළුවන් ඕනි නම් 55 60ක් විතර වෙනකොට. ඒගොල්ලන් නවත්තන්න බෑ ඒක. නවත්තපු ගමන් ලෙඩ වෙනවා. අසනීප වෙනවා. පැහැදිලිද ඒක? ඉන්න බෑ නිකන්. පුරුදු වෙලා උගන්නන්න පුරුදු වෙල. පුරුදු නෙමෙයි ඒකට කියන්නේ හිතත් වඩා දුර දිගකින්. උගන්නන්න මොනවා වෙලාද කියන්නේ? ඇබ්බැහි වෙලා. දැන් ඕගොල්ලෝ ඉගෙන ගන්න ඇබ්බැහි වුණොත් කොහමද? ඉගෙන ගන්න ඇබ්බැහි වෙලා. ඇබ්බැහි කෙසේ වෙතත් මොනවා වෙලා නැද්ද කියන්නේ? ඈ පුරුද්දක් ගන්නටවත් වෙලා නැහැ. අඩු ගානේ මොනවා වෙලා නැද්ද? හුරු වෙලාවත් නැහැ. ඉඳගෙන ඉන්නත් බෑ හොම කරනවා මම පයින් ගානවා මිලිබස් ගානවා. ඒ කියන්නේ පන්තියක ගිහිල්ලා ඉඳගෙන ඉන්නවත් මොනවා වෙලා නැද්ද? හුරු වෙලා නැහැ. ඉගෙන ගන්න මේ කොහෙද පුරුත් ඇබ්බැහි වෙන්නේ කොහෙද? අර කැලේ ඉන්න වඳුර රංචුවක් ගෙනල්ලා තිබ්බා වගේ. හරි. වඳුර ටිකක් ගෙනල්ලා තිබ්බොත් ඉඳීද එක විදිහක. පුරුදු කළා නම් තියන්න පුළුවන්. ඒ පුරුදු කළානේ. නිකන් තිබ්බොත් ඉන්නේ. පැහැදිලිද? ඒක අතෙන්ට පැනලා අර ජනේලි හොල්ලයි ඕම. හරි. ඕක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. හැබැයි මේ අහන්න දැන් ගිය සතියේ අම්ම කෙනෙක් එක්කරන් ආවා ළමෙක්ව. මගේ පන්තියේ ළමෙක් නෙමෙයි. ඉන්ටර්නැෂනල් ස්කූල් එකක යන ළමෙක්. හරිද? ළමයා එක්කන් ඇවිල්ලා කියනවා අනේ සර් මේ ළමයා එක්ක කතා කරලා මෙයාව පොඩ්ඩක් ගොඩ දාලා දෙන්නකෝ. මම කිව්වා මොකද්ද දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ? මේ ළමයා රෑ 2-3 විතර වෙනකම් මොකද වෙන්නේ? ඇහැරලාලු. මං කිව්වා ඉතින් හොඳයිනේ. කියන්නේ 2-3 වෙනකම් ඇහැරලා පාඩම් කරනවා නම් ඉතින් ආයෙ ගොඩ දාන දෙයක් නෑ. පාඩම් කරනවා නෙමෙයි සර්. එහෙනම් ගේම් ගහනවා. මොන ගේම්ද? කම්පියුටර් ගේම් ගහනවලු. මට නම් ඒ ගැන අවබෝධයක් නැහැ. මම දන්නේ නැහැ ඒවා. හරිද? එයා කියන්නේ මේ කීප දෙනෙක් එකතු වෙලා කම්පියුටර් ගේම් ගහනවලු. ඔව් දැන් මට වෙලා තියෙන්නේ ඔක්කොටම කලින් ඒවත් දිනේ කරන්න. හරිද? ඇයි ඉතින් දැන් ළමයාගේ තියෙන ප්‍රශ්නේ මට තේරෙන්නේ නැති වුණාම මම කොහොමද උපදේශයක් දෙන්නේ? දැන් මේවා කියන්නත් හොඳ නෑ ප්‍රසිද්ධියේ අයියේ. ඊට පස්සේ උඹලා හොයාගන්නවනේ ඒක මොකද්ද කියලා. දන්නේ නැති එකත්. එහෙනම් මම වැඩියෙන් විස්තර කියන්නෙත් නෑ. මම ටිකක් හොයාගත්තා. හරිද? එතකොට එහෙම කළා නැගිටින්නේ 4ට නෑ නෑ. නැගිටින්නේ කීයටද? 12 පහු වෙලාලු නැගිටින්නේ දවල්. ඉතින් මොනවත් පාඩම් කිරිල්ලකුත් නෑ. වෙන වැඩකුත් නෑ. මොකක්වත් නෑ. දැන් එයා මේ ගේම් ගහන එකට හුරු වෙලාද පුරුදු වෙලාද ඇබ්බැහි වෙලාද? අප්පා මෙහෙම වුණා නම් ටක් ගාලා ගලවා ගන්න තිබුණා. දැන් මොකක් වෙලාද? ඇබ්බැහි වෙලා. කොහොම හරි මේ මිනිස්සු පොඩි ටෙක්නික් එකක් පාවිච්චි කරලා තියෙනවා මෙහෙම. ඇත්ත දෙයක් නෙමෙයි ඉතින්. හරිද? එහෙම ගොහොම් ගේම් ගහන්න බෑ අර මේ කියලා පොලිසිය එක්කෙනෙක් අරන් ඇවිල්ලා මූට පොඩි තගත් දාලා. හරිද? එහෙම කළා කොහොම හරි වැඩේ ටිකක් නවත්තගෙන. හරිද? පස්සේ යාළුව හම්බුනාම කියලා තිනා එහෙම කොහොමද බං ගේම් ගහන එක පොලිසියෙන් නවත්තන්නේ? අරකයි මේකයි උඹලගේ අම්මා උඹලට මොකක් හරි ලණුවක් දීලා උඹට ලණුවක් දීලා අඩෝ වට අහුවෙන්න එපා අර හිමේ කියලා මූත් ඊට පස්සේ දැනගෙන මේ බොරුවක් කළේ කියලා. හරිද? අප්පට සිරි. දැන් ගහනවා 4 විතර වෙනකන්. හරිද? ඕක තමයි ප්‍රශ්න. දැන් මේකෙන් මූට ලැබෙන ප්‍රතිලාභ මොනවද? ඇස්පේන් නැතුව යනවා කාලයක් යනකොට. ඕ අයියකුවාර ස්ක්‍රීන් එකක් දිහා බලන් ඉඳලා. දෙවෙනි එක මොකද වෙන්නේ? තමන්ට කියලා ඒ තමන්ගේ කිසිම මොකක් නැද්ද ස්කිල් ඩිවලොප්මෙන්ට් එකක් නැහැ. පර්සනැලිටි ඩිවලොප්මෙන්ට් එකක් නැහැ. මොකද මිනිස්සු එක්ක කතාවක් බහන්න නැහැනේ. කිසිම රස්සාවක් කරන්න බෑ. ඒ කියන්නේ සමාජීය කියන්නේ අපි කියන්නේ අන්තර්පුජ්‍යල සම්බන්ධතාවක් දන්නේ නැහැ මූ. බකමූණෙක් වගේ දවල්ට නිදිනේ. ලෝකෙ මිනිස්සු වැඩ කරලා ඇහැරනකොට ඇහැරලා වැඩගෙනට මූ නිදි. ලෝකෙ මිනිස්සු නිදා ගන්නකොට මොකද වෙන්නේ? මූ ඇහැරලා. ඒකනේ ප්‍රශ්නේදී මාර ප්‍රශ්නයක් නේ. ඒ ගේම් ගහනවා වගේ දෙයකට ඇබ්බැහි වෙනවා නම්
පාඩම් කරන එකට අබ්බැහි වෙන්න බැයිද? ඇයි ළමයි? අපේ මොලේ තියෙනවා නේද? මොලේට හොරින් කිසි දෙයක් කරන්න බෑ. මොලේට හොරින් කිසි දෙයක් කරන්න බෑ. මොලේ කැමති මොකටද? ෆන් වැඩවලට තමයි කැමති. ආසා ඒවට. ඒ කියන්නේ කිසියම් ආකාරයක විනෝදජනක දේවල් වලට තමයි මොලේ කැමති. දැන් මේ පාඩම් කරන ඒවට මොලේ කැමතිද? මොලේ කැමති නෑ පොඩ්ඩක්වත්. පොඩ්ඩක් පාඩම් කරගෙන යනකොට මොලේ අපිට කියනවා, "ඒ මේ ගේමක් ගහපන්කෝ. දැන් ගොඩක් වෙලා පාඩම් කරානේ. ඇති බං ඔය පාඩම් කරා." අන්න එහෙම මොලේ අපිට කියනවා. "යයි යයි යයි යා. යා. ඇති ඇති ඇති. ඉතුරු ටික හෙට." අන්න එහෙම. ඒක තමයි ප්‍රශ්න. එතකොට ඉතින් හැමදාම එයා කරන දේව කර කර හිටියොත් කෙල වෙනකම් මොකද වෙන්නේ? දන්නේ නැහැ. නන්නත්තර වෙනකම් දන්නේ නැහැ. දෙමව්පියෝ ඉන්නකම් කණ්ඩ බොණ්ඩ දෙයි. ඒගොල්ලෝ හොයාගත්ත දේපල ටික ඒ ටිකනකම් තියේ. ඒගොල්ලෝ නැති වෙච්ච කාලෙක මොකද වෙන්නේ? ඉවරයි. තමන් මුකුත් දියුණුවක් හදාගත්තේ නැත්තම්. එහෙනම් මට ඔබට කියන්න තියෙන්නේ ඔබ උත්සාහ කළොත් දැන් මම කිව්වේ ඔබට මට ඉගැන්වීම මොකක් බවට තත්ත්වෙටපත් වෙනවා බව මම දැනගත්තද? අබ්බැහි වෙලා කියලා මම දැනගත්ත පස්සේ කාලෙක හරිද? එතෙන්ට එනකන් එන්න පුළුවන් නම් උගන්නනවා වගේ එකක්. ඒක අනිත් පැත්ත ඉගෙන ගන්න එක. හැබැයි ළමයි හැම ළමයිනුත් ඉන්නවා ඈ. සමහර ළමයි ඉන්නවා එහෙම. ඉගෙන ගැනීම අබ්බැහියක් වෙච්ච ළමයි මම දැකලා තියෙනවා. ඌට ගුරුවරු උගන්නන දේවල් මදි. ඌ හොය හොයා ඉගෙන ගන්නවා. ඌගේ වැඩේ ඌගේ සබ්ජෙක්ට් ඌ හොය හොයා ඉගෙන ගන්නවා. අන්න එහෙම අය විශිෂ්ට විශේෂඥ පුජ්‍යලයේ බවට පත් වෙනවා. මට එහෙම හම් වෙලා තිනවා මගේ පන්තිවලදී විශිෂ්ට විශේෂඥ බවට පත් වෙච්ච. දැනට ඉන්නවා NASA එකේ ජූනියර් සයන්ටිස්ට් කෙනෙක් විදියට වැඩ කරන කෙනෙක්. හැබැයි එහෙම ඉගෙන ගන්න අබ්බැහි වෙච්ච අය ඉන්නේ ටික දෙනයි. ඉගෙන ගන්න අබ්බැහි වෙච්ච එක්කෙනාගේ අනාගතේ කොයි වගේද? ඒක ඉතාලි හෙලයි ඔය ඉන්නේ දැන් නියමෙට සුපිරියට. පැහැදිලිද ඒක? සුපිරියට ඉන්නේ සුපිරි ජීවිතයක් ගත කරන්න. සුපිරි ජීවිතයක් ගත කරනවා කියන්නේ ආර්ථික වශයෙන් කිසිම අහේනියක් නැහැ. දෙක පිළිගැනීම අතින් කිසිම අහේනියක් නැහැ. ඕන කෙනෙක් පිළිගන්නවා, ගරු කරනවා. පැහැදිලිද ඒක? දැන් අර ගේම් ගහපු එකා තව ටිකක් කල් ගියායින් පස්සේ අවුරුදු 5කින් විතර මිනිස්සු මාර විදිහට පිළිගන්නවා මිනිහා එහෙමද? ආ එනකොට එහෙම මිනිස්සු සීරුවෙන් ඉන්නවනේ කොච්චර එකක්ද කියලා එහෙමද? බාම්බුව පයින් ගහයි හරිද? ඔව්. කාල කන්‍යන් අද්දකින් විතරක් කියලා හරිද? ඒ කියන්නේ ඔබ හුරු වෙලා පුරුදු වෙලා අබ්බැහි වෙච්ච දේවල් වලින් ඔබට හොඳක් වෙන්නත් පුළුවන් නරකක් වෙන්නත් පුළුවන්. හැබැයි තව ලෝකෙම මේ මෙතඩ් එකක් තියෙනවා මේ වගේ අයව ගලවන. මොකක්ද දන්නවද? ඕක ඕකෙන්ම ගලවන්න ඕකම යොදා ගන්න පුළුවන්. ඒ කොහොමද? හැබැයි මිනිහව අනිත් ඒවායින් අයින් කරන්න ඕනේ. අයින් කළා මූට දෙන්න ඕනේ ගේම් ඩිවලොප් කරන එකේ ජොබ් මොකක් හරි එකක්. ඔය කෝඩින් අනම්මනම් ඉගෙනගෙන කම්පියුටර් උඹ ගේම් එකක් හදපන්. අනුන්ගේ ගේම් එක ගහින් නැතුව. ඕක ඔළුවට දුන්නොත් හරියනවා හොඳේ. ගේම් කවුද? ගේම් ක්‍රියේටර්. ඔය අනුන් ක්‍රියේට් කරපු එකක් නේ අපි ඔය ගහින්නේ. රෑලි වෙනකන් කාගෙද පස්ස පැත්තකට වෙඩි තියනවා තොට කොච්චර හරි. ඌ මැරෙන්නෙත් නැහැ, මූ වෙඩි තියන එක නවත්තන්නෙත් නැහැ. මේ අහන්නකෝ. ඒ ගේම් එක හදපු එක මං කියන්නේ ක්‍රියේට් කරපු එක ඌ කොයි වගේ තත්ත්වයකද? ඌ හොඳ මට්ටමක, ඌ හොඳ වාහනයක් ගන්න, හොඳ ගෙවල් දොරවල් ගන්න හොඳට ඉන්නවා. මූ අම්මගෙන් තාත්තගෙන් කාලා ඉවරලා රෑලි වෙනකන් පස්සට වෙඩි තියනවා කාගේ හරි. එතකොට ඒ දෙමව්පියන්ට කියන්න ඕනි මේ මූට මේ සබ්ජෙක්ට් හරියන්නේ නැහැ. මුව දාන්න ඕනි මොනවා කරන්නද? IT ඉගෙනගෙන කවුද ඌට කියන්න ඕනි රයිට්. උඹ ගේම් ගහන්න කැමති? හා. ගේම් ක්‍රියේටර් කෙනෙක් වෙන්නේ. ඒ පැත්ත ඉගෙනුවාම හරියට හරි. මටත් ඒවයි තියෙන අත්දැකීම්. දැන් මගේ ලොකු පුතා කරේ මොනවා කරන එකද? බයෝ කරේ ලෙවල්. ඒ වුණාට ඌගේ ඔළුවේ තියෙන්නේ බයෝ කරන එක ගැන නෙමෙයි. පරණ වාහන ලඩියක් ගෙනත් දාන්. ඌත් එහෙමයි රැට නිදියන්න. රෑ එළි වෙනකන් ඒක ගලවනවා. උදේ බලනකොට යකඩ ගොඩක්. කෑලි වලට ගලවලා. දවල් නිදා ගන්නවා. ආය නැගිටිනවා 6ට විතර. රෑ එළි වෙනකන් හයි කළා. දැන් වෙන කාර් එකක්. කලින් දවසේ විච්ච එක නෙමෙයි වෙන එක. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? දැන් ඌව දැම්ම ඔටෝමොබයිල් වලට. දැන් උඹට ඕකනේ කරන්න ඕනේ. ඉතින් කරපහන්. දැන් ඇත්තටම මාර දැනුමක් තියෙනවා වාහන ගැන. දැන් එයාගේ යාළුවන්ගේ තාත්තලා වාහන කැඩුනහම මූට කතා කරනවා. පැහැදිලිද? කතා කරලා පුතා මේකට මොකද්ද කරන්න ඕනේ අහගන්නවා. මාර දැනුමක් තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන්
වාහනවල මූණු ඩිසයින් කරන්න මූණු වෙනස් කරන්න ඒ කියන්නේ මොනවද කරන්න මොඩිෆයි කරන්න ඒවත් ඉගෙනගෙන දැන් ඌ මොකද කරන්නේ වෙන රටවල වල වෙන කම්පැනි වල වාහනවල මූණු ඩිසයින් කරලා එවනවා මෙහි ඉඳා ඒවල ලේසි පහසු වැඩනේ නේ රෑලි වෙනකන් ඩිසයින් කරනවා කල්පනා කර කර ලයිට් කොයි විදිහට දෙන්න ඕනි මේ මූණට හතර ඇස් උනොත් හරිද හරිද නැත්නම් රවුන්ඩ් වෙන්න ඕනි මූණු ඩිසයින් කරනවා බයෝ කියන පැත්ත පළාතක් ඌට නැහැ වාහනවල මූණු ටයර් ඇලෝ වීල් හරිද ඇතුළ ලයිට් එළිය ලයිට් ඔය තමයි ඔළුවේ තියෙන්නේ ඕන වාහනයක් ගැන අහන්නකො ඒක අපි හිතමුකෝ අඟල් හතරක වෙනසක් තියෙනවා නම් දිගේ වාහනේ නම කියපුවාම කියනවා ඊට වඩා මේ අඟල් හතරක් දිගයි කියලා මම ලබලපුවන් හරියටම හරි අල්ලා ගන්න පැත්තෙන් ගිනින එක තමයි තියෙන්නේ වෙන කරන්න දෙයක් නැහැ අපිට ඕනි අච්චුවකට ළමයව දාන්න බෑ ඌ එනකොට මොනවයි ගෙනල්ලා තියෙනවා මන් දන්නේ නැහැ ඕගොල්ලෝ මොනවද ගෙනාවද කියලා ඒ හින්දා හැබැයි ඔහම යනකොට ඒක එක්කෝ එක්කෝක දෙමව්පියන්ට අහුවෙන්න ඕනි එහෙම නැත්නම් කාටද එහෙම නැත්නම් අම්මට තාත්තට අහුවෙන්න ඕනි තමන්ට මහු වෙනවා හරි අඩුයි තමන්ට අහුවෙන්නේ රෑලි වෙනකම් ගේම් ගහන ළමයා දිහා අසුභවාදී ලෙස බලන්නේ නැතුව ඌ ගේම් ක්‍රියේටර් කෙනෙක් කරන්න පුළුවන් නම් හරියට හරි ඌට ඒ පැත්තෙන් උගන්වන්න ඕනි උගන්නලා උඹ ගේම් වලින්ම ගොඩ ඵලයන් ඊට පස්සේ අපි ඌට ගේම් ගහන්න දෙන්නේ නැහැ අපි ඔබ ගේම් හදන හැටි ඉගෙන ගනි නැත්තම් කන පොඩි වෙන්න ගහනවා කියලා හරිද ඔව් ඌ ගේම් හදන හැටි ඉගෙන ගන්න කැමති වෙයිද කැමතිනේ ඌ අනිත් අතට ඌට ඒ ගැන මොකක් තියෙනවද ඈ එක්ස්පීරියන්ස් උත් තියෙනවා ඇයි ඌ ගේම් ගහලා ගහලා ඌට තියෙන එක්ස්පීරියන්ස් එක ඒ නිසා ලෝකෙ මෙන්න මේක ඉගෙන ගන්න හොඳයි මෙන්න මේක ඉගෙන ගන්න නරකයි කියලා නරකම දේවල් තියෙනවා ඒක වෙනම කතාවක් හරිද ඒ වුණාට ඔය ඕන දෙයකින් වැඩක් ගන්න පුළුවන්